ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙක් වන ලාල්කාන්ත මහතා අවස්ථා ගණනාවකදීම රටේ සාමාන්‍ය ජනතාව තුළ බියජනක මානසිකත්වයක් ඇති කරන්න අනියමින් කටයුතු කරමින් ඉන්නවා කියන එක හරිම පැහැදිලි. 1987-89 කාලය ඇතුළත සිදුවෙච්ච සිදුවීම් මම සාධාරණීකරණය කරනවා. පාරට බැහැලා අරගල කරන්න ඕන සිද්ධි ටික මම නැවත කියන්නේ නැහැ. හේතුව තිබුණා ඕන්න පාරට බැහැලා අරගල කරන්න. ඒක එතනින් හරිය ගියේ නැති මොකක්වත් නිසා නෙමෙයි අපි කවුරුද දන්නවා අපේ ජනාධිපතිතුමා ජනාධිපති ධුරේ බාර අරගෙන ත්‍රිවිධ හමුදාව යොදවාගෙන අවම බලය පාවිච්චි කළා. ඒ අරගල කරුවන් සමහර අය විසුරා හරින්න සමත් වෙච්ච නිසා එතනින් ඒක නතර වුණා. හරි පැහැදිලි. ලාල්කාන්තලේ කාලේ එහෙම වකිම වල හිටපය නෙමෙයි 1989 කාලේ ඒ කාලේ අවසාන වශයෙන් මම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම්තිරි හිටියා. 90-94 වෙනකන් ජනතා විමුක්ති පෙරමුණේ වැඩ කරන්න ආවේ නැහැ. 94 චන්දර මම ගිහින් ලෙක්කන් ආවේ. හරියටම කියනවා නම් මේව බොරු කතා නෙමෙයි. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ දිනනවා. දිනුවට පස්සේ ඒගොල්ලන්ට විරුද්ධව වැඩ කරපු අය ඒගොල්ලන්ට කරදරයක්. ඒ අය සමාජයෙන් ඉවත් කරන්න ඕන කියලා ඒගොල්ලෝ හිතනවා. භයානක තත්ත්වයක් තියෙනවා. ඒකට හොඳ බැටැලියන් එක හදාගෙන ඉන්නවනේ. අර අරගලේ වෙලාවෙ එකතු වෙච්ච පාදඩ පිරිස් මේගොල්ලොත් එක්ක නැගිටලා ඉන්නවා. වැරි වෙලාවත් හීනකින් හරි ජනතා විමුක්ති පෙරමුණ දිනුවොත් රෑ එළිවෙන්න ඉස්සෙල්ලා මේ රටේ විශාල ගිනි ජාලවල ඇති වෙන්න පුළුවන්. ඒකයි දෙකක් නැහැ. ඒ වගේම විශාල පිරිසක් ඕන්ට විරුද්ධ ඝාතනය වෙන්න පුළුවන්.